දැන් නිශ්ශංක සේනාධිපති මහත්තයා කියනවා මිලියන 50ක් වෙන් කරලා දිනවා ඔබතුමාලා වෙනුවෙන්. ඔබතුමාලා පරද්දන්න. අනේ ඒ වගේ චෞර ව්‍යාපාරිකී අපිව පරද්දන්න. මම එකක් අහන්න. ඔහු ඔහුගේ කළු සල්ලි අපිව පරාද කරන්න යොදවන්නව නම් එච්චර රාජපක්ෂලා දිනවන්න කොච්චර යොදුනේ නැද්ද? විශේෂයෙන්ම පසුගිය දිනේදීත් අප විසින් ඉල්ලා සිටියා මාව වග උත්තර කරුවෙක් ලෙස නම් කිරීම සඳහා හේතු සාධක වූ ප්‍රකාශ සහායම් ලේඛන තිබෙනවනේ ඒ ලේඛන මා වෙත ලබා දෙන්න කියලා කොමිසම සභාව නියෝගයක් නිකුත් කරා ඒ ලේඛන ලබා දෙන්න කියා නමුත් මා වෙත තවමත් එවැනි ලේඛන ලැබී නැහැ ඒ නිසායි ලේඛන ලබාගත් පසුව අධ්‍යයන කිරීමෙන් පසුව ඒ පිළිබඳව කොමිසම සභාව හමු වී පෙනී සිටින්නත් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමටත් මා බලාපොරොත්තු වෙනවා දැන් ඔබතුමාට කිසි සම්බන්ධතාවයක් නැහැ වගේ නේ මේ කතා කරන්නේ මේ සිද්ධිය ඇත්තට මේ සිද්ධියට සම්බන්ධ මම නෙවෙයි මේ සිද්ධියට සම්බන්ධ ගෝඨාභය රත්නලංකා සමාගමේ එවකට සභාපතිවරයා ඒ වගේම ඇවන්ගාඩ් කියන චෞර ව්‍යාපාරිකයා ඒ නිසා ඔවුන් අතර සිදු රාජ්‍යයට විශාල ලෙස අවාසහගත මේ කටයුත්තක් ඒ කටයුත්තට ඔවුන් තමයි චූදිතයන් සහ වග උත්තර කරන වීතුවන්නේ මානවී දැන් ඔබතුමාලා එතකොට මේ දෙවෙනි වරටත් කැඳවනවා මාධ්‍ය වල යනවා නමුත් කින්නක් නැතුව දුමක් නැගින්නේ නැහැ ඒ නිසා තමයි කොමිසම සභාව මේ මා පෙනී සිටින්නේ ඉතින් ඒ ගින්නේ ස්වභාවය මොකද්ද ඒ ගින්න ඇත්තටම ඇවුලුවේ කවුද මොකක් වෙනුවෙන්ද ඔබ දකින්නේ නැති අද මෙතන අපේ රටේ නීතිපති පාර්ලිමේන්තු උසස්තම නිලධාරී කැඳවලා තිබෙනවා මේ සාක්කි කූඩුවට නංගන්න ඒ වගේම නාවික හමුදාවේ විශාල කාර්යභාරයක් කරපු නාවික හමුදාපතිතුමා ඇතුළු ඉහළ නිලධාරීන් ගණනාවක් කැඳවා තිබෙනවා කූඩුවට නංගන්න කුමක් වෙනුවෙන්ද එක ව්‍යාපාරිකයෙකුගේ චෞර ව්‍යාපාරිකයෙකුගේ වමනාව වෙනුවෙන් මුළු නීතිපති දෙපාර්තමේන්තුවත් ඒ වගේම නාවික හමුදාවේ නාවික හිටපුවා නාවික හමුදාපතිවරු ඇතුළු ඉහළ නිලධාරීන් ගණනාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් ගණනාවක් කූඩුවට නංගන්න උත්සාහ කරනවා මේ එක් ව්‍යාපාරිකයෙකු ගැලවුමේ වමනාව වෙනුවෙන් ඒ නිසා මේ නිකන් සම්බන්ධයක් නෙවෙයි මාගාව තිබෙනවා මීට පෙර මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරන ලද ජනාධිපති කමිෂම ඒ ජනාධිපති කමිෂන් එක පත් කරේ අපේ රටේ ඉතාමත් ශ්‍රේෂ්ඨ සමාජිකයන් ගණනාවකින් එකිනෙ තමයි ශ්‍රේෂ්ඨාධිකරණේ හිටපු විනිසුරු ජනාධිපතිඥ ගරු ප්‍රියසාද් දෙබ්මැතිතුමයි එම කොමිසම සභාව නියෝජනය කරා ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණේ විනිශ්චයකාර හිටපු ගරු අනිල් ගුණරත්න මැතිතුමයි එම කොමිසම සභාව නියෝජනය කරා ඒ වගේම මහාධිකරණ විනිසුරු කුලතුංග මුදියන්සේලාගේ අපි කවුරුද දන්නවා ගිහන් කුලතුංග මේ මහාධිකරණ විනිසුරුතුමයි තාමත් අපි රටේ කීර්තිය දිනාගත් වූ විනිසුරුතුමා ඔහු එම කොමිසම සභාවේ සාමාජිකයකට කටයුතු කරා ඒ වගේම වික්ශ්‍රාමික විඥානාධිපති මායදුන්නේ මහත්මයා එම කොමිසමේ කෙටි කාලයක් සාමාජිකයකට කටයුතු කරා ඒ නිසා ඉතාමත් වැදගත් ජනාධිපති කොමිසම සභාවක් මෛත්‍රීපාල සිරිසේන මහත්මයා විසින් පත් කරා මෙම ගනුදෙනුව ගැන හොයන්න එහිදී මාගාව තිබෙනෙහි වාර්තා කීපයක් මේ ඇවන්ගාඩ් ගනුදෙනුව පිළිබඳව කරුණු හතරක් පිළිබඳ පරීක්ෂණ කරා ඒ කරුණු හතරෙම චූදිතයන් කරුණු හතරම වැඩිකරවන්නද හඳුන්වා දී තිබෙනවා විශේෂයෙන්ම මා ඔබට කියන්නම් නාවික හමුදාව පවත්වාගෙන අවිගබඩා ව්‍යාපෘතිය ඇවන්ගාඩ් මැරිටයිම් සර්විස් සමාගමත පැවරීම සහ නාවික හමුදාවට ලැබිය යුතු ආදායම ප්‍රතිශතය අඩු කිරීම පිළිබඳව පරීක්ෂණයක් කරා ඒ පරීක්ෂණය මොකද කරන්නේ මීට අදාළ පැවතු පරීක්ෂණෙදී මෙහෙම ලද සාක්ෂිද නොතිස්ලත් පාර්ශ්වයන් විසින් ඉදිරිපත් කළ ලිඛිත සැලකිරීම්ද යන කරුණු සැලකිල්ල ගනිමින් පෙර කර ඇති විශ්ලේෂණට අනුව නොත් කේබී එගඩොවෙල පාලිත පනාන්දු ඒ වෙලාවේ රත්නලංකගේ සභාපතිවරයා ඒ වෙලාවේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඒ වගේම අමාත්‍යංශ අතිරේක ලේකම් හට කටයුතු කරපු දමයන්ති ජයරත්න ඒ වගේම එස් කොළඹගේ ඒ වගේම ජයන්ත පෙරේරා ඒ වගේම නිස්සංක සේනාධිපති යන අය අල්ලස් 579 වගන්තියට විස්තර කර ඇති දූෂණ නැමැති වරද ඒකී වරද සිදු කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ හෝ ඊට අනුබල අනුබැඳීම යන වරදවල එකක් හෝ වැඩි ගණනක් සිදු කර ඇති බවට සාක්ෂි තුලින් එළිදරව් වී ඇති බව කොමිසම සභාවේ නිගමනය වේ. මේ මීට පෙර කොමිසම සභාව මොකද කියන්නේ? සේනාධිපතිද? ගෝඨාභය රාජපක්ෂද?
කොළඹගේ මහත්මයාද එකඩවිල මහත්මයාද පාලිත පනාන්දුද මේ ඔක්කොම චූටි තැන්සා වරදකරුවන් බවට නිගමනය කරලා තිබෙනවා. ඉතින් මොකද්ද මේ ආණ්ඩු උත්සාහ කරමින් තිබෙන්නේ? දැන් ජනාධිපතිවරයා විසින් කළ යුතු වන්නේ තවත් කවත් කොමිෂන් සභා පරීක්ෂාවට භාජන කිරීම නෙවෙයි. මෛත්‍රීපාල සිරිසේන මහත්මයා විසින් මහජනයාගේ ධනෙ වියදම් කොට කොමිෂන් සභා වාර්තා ගණනාවක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ වාර්තාවල විශේෂයෙන්ම මෙම ගනුදෙනුවට අදාළ පරීක්ෂණ හතරක් සිදු වී තිබෙනවා. ඒ අතරින් ගණනාවකටම ගෝඨාභය රාජපක්ෂ නිස්සංක සේනාධිපති පාලිත පනාන්දු වරදකරුවන් බවට නිගමනය කොට තිබෙනවා. ඔවුන්ට ඉදිරි ක්‍රියාමාර්ග ගන්න කියලා. සමහරව අපරාධ පනතයට නඩු පවරන්න කියලා. සමහරව අල්ලස්සෝ දූෂණ කොමිෂන් සභා පනතයට නඩු පවරන්න කියලා නියෝග ලබා දී තිබෙනවා. දැන් කළ යුතු වන්නේ අන්නේ නියෝගයන්ට අනුකූල වන පරිදි එම නියෝගයන්ට අනුකූල වන පරිදි ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමයි. හැබැයි දැන් ආණ්ඩු උත්සාහ කරමින් තිබෙන කුමක්ද? ඒට මැදිහත් වූ නීතිපති නිලධාරීන් නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් ඒට මැදිහත් වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ කරන නිලධාරීන් ඒකට මැදිහත් වූ නාවික හමුදාවේ හිටපු නාවික හමුදාපතිවරු ඇතුළු නිලධාරීන් ගණනාවක් මේ කූඩුවට නැග මේ කරන්න හදන කුමක්ද? මේ චෞර ව්‍යාපාරිකයෙකුගේ වමනාව සංසිඳීම සඳහා කරන ප්‍රයත්නය ඔබට මතක ඇති. නීතිපතිතුමා ආණ්ඩුවේ නීතිඥ ආණ්ඩුවට නීතිඥ උපදෙස් දෙන කෙනා නීතිපතිතුමායි තා පැහැදිලි පෙන්නුම් කරලා තිබුණා මොහොම මේකට අදාළත් නැහැ කියලා. හරි එහෙමනම් මේ කොමිෂන් සභාවේ කොමසාරිස්වරු නෙවෙයි මෙතන ප්‍රශ්නේ. මෙතන තිබෙන්නේ මේ ආණ්ඩුව කැත ලෙස තමන්ගේ චෞර ව්‍යාපාරිකයෙක් සුද්ධ කිරීම සඳහා දරන ප්‍රයත්නක් මේ තුල තිබෙනවා. ඒස අපේ උත්සාහය තිබෙන්නේ මෙම කොමිෂන් සභාව ඇතුලේද විශේෂයෙන් මෙම ගනුදෙනුවට පමණක් නම් අපි කැඳවන්නේ. මේ ගනුදෙනුවට අදාළ පරීක්ෂණ හතරක් සිදු වී තිබෙනවා. ඒ හතරම අඩාල වී තිබෙනවා. වරදකරුවන් හඳුනාගෙන තිබෙනවා. නඩු පැවරීම සඳහා ජනාධිපති කොමිෂන් සභාව විසින් නිර්දේශ ලබා දී තිබෙනවා. ඒ සියල්ල පසෙකලා මේ චෞර ව්‍යාපාරිකයා සුද්ධ කිරීම සඳහා දරන ප්‍රයත්න ඉදිරිපත් කිරීම තමයි අපේ අපේක්ෂාව. දැන් මෙවැනි කොමිෂන් සභාව පත් කරලා ඔබ කියන්නේ මේකේ කිසි තීරණයක් උනේ නැහැ කියලා. මෙවැනි කොමිෂන් සභාවද මේ අපරාධ සල්ලි නේ. ඉතිහාසය බැලුවොත් එහෙම තමයි වෙලා තියෙන්නේ. හැබැයි අපේ රටේ ඉතාමත් හොඳ කොමිෂන් සභාවක් අවදා හරි පිහිටවනවා. අපේ රටේ ජනතාවට ප්‍රශ්න තිබෙන්නේ දූෂිතයන් නිදැල්ලේ ඉන්න එක ගැන. එසේ නැතු මම හිතන්නේ නැහැ ඔබ මාධ්‍යවේදී කැටියට මේ රටේ සාමාන්‍ය පුරවැසියන් කිසිවෙක් දූෂිතයන්ට දඬුවම් ලබා දීම සඳහා කරන ප්‍රයත්නේ ප්‍රශ්න කරනවා කියලා. එහෙමනේ? එහෙමනේ? ඔව් ප්‍රශ්න කරන්නේ කොමක්ද? ප්‍රශ්න කරන්නේ දූෂිතයන් නිදැල්ලේ ඉඳීම පිළිබඳව. එනිසා මේ රටේ මහජන විනිශ්චය කොමිෂන් සභාව පිහිටවන්න ඕන. මහජනයාගේ දීපල කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරපු අය මේ නිදැල්ලේ ඉඳිමින් සමහර රාජ්‍ය පාලනයට හවුල් වෙමින් සමහර කැබිනට් මණ්ඩල නියෝජනය කරමින් සමහර ආයතනවල ප්‍රධානීන් බවට පත් වෙමින් ඉන්නේ කොහොමද? ඒ නිසා අප කවදා හෝ මේ රටේ මේ වංචනිකයන් දූෂිතයන් නිදැල්ලේ ඉන්නේ කෙසේද කියන එක පිළිබඳ සොයා බැලීම සඳහා ඉතාමත් ශක්තිමත් කොමිෂන් සභාව පිහිටවන. එතෙක් මේ කොමිෂන් සභාව කතා සාපු විතරක් වෙන බව නම් පැහැදිලි. දැන් නිශ්ශංක සේනාධිපති මහත්තයා කියනවා මිලියන 50ක් වෙන් කරලා දෙනවා ඔබතුමාලා වෙනුවෙන්. ඔබතුමාලා පරද්දන්න. අනේ ඒ වගේ චෞර ව්‍යාපාරිකී අපිව පරද්දන්න. මම එකක් අහන්න. ඔහුගේ කළු සල්ලි අපිව පරාද කරන්න යොදවනවා නම් එච්චර රාජපක්ෂලා දිනවන්න කොච්චර යොදුනේ නැද්ද? ඒ ප්‍රශ්නම මහන්. ද රාජපක්ෂලාගේ මැතිවරණ ව්‍යාපාරයේ වෙනුවෙන් මේක එකක් තියෙනවා. එක 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 චෝදනාවක් ඒක. විශාල ලෙස මුදල් ධනෙ වියදම් කරන සූදානම් බව තමයි ඔහු අනිත් පැත්තට මේ පෙන්වුම් කරමින් තිබෙන්නේ. මොකද අපිව පරාද කරනවා පරාද කිරීම සඳහා මුදල් වියදම් කරනවා කියන්නේ මොකක්ද? ඒ ලක්ෂ 500 එලිපිට කියලා තිබෙනවා රාජපක්ෂලාගේ මැතිවරණ ව්‍යාපාරයට දායකත්ව දෙනවා කියන. ඒකනේ මේ කියන්නේ. අපිව පරාද කරන්න රාජපක්ෂලාගේ වමනාව ඒ වමනාව වෙන එවන් ගාඩ් සල්ලි වියදම් කරනවා කියලා කියන අන්කවරක්වත් නෙවෙයි. මේ වනමිටත් එලිපිටම කියලා තිනවා රාජපක්ෂලාගේ මැතිවරණ ව්‍යාපාර ලක්ෂ 500ක් ඔහු වියදම් කරන බව. ඔහු කළු ව්‍යාපාරිකයෙක් නෙවෙයි දෙදෙනා.